ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ අග්නිකන්දෝපම සූත්‍රයේ දේශනා කරනවා එක අසුරු සැනක් ගසනකල් අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරනවා නම් ගන්න දාණයට ණය නොවන බව. නමුත් එක් අරියතුන් වහන්සේ නමක් කියා තිබෙනවා මම දවස් 7යි ණය වුණේ 7 වෙනි දවසේ අරිහත් වුණා කියලා. ඒ දවස් 7 තුල එතුමන් වහන්සේගේ විහරණය ගැටළු සහිතයි. කරුණාවෙන් පැහැදිලි කරන්න දෙන්න. ඔව් මොකද ඔත බක්කුල මහ රහතන් වහන්සේ පෙන්වදී අපේ වචනේ තියෙන්නේ දවස් 7ක් යනතුරු ණයට කෑවා කියන එක නෙමෙයි පෙන්වන්නේ. ණය නැතුව කෑවේ දවස් 7කට පස්සේ. ණය නැතුව කෑවා කියන්නේ හේතුවක් තියෙන්නේ උන්වහන්සේගේ බලාපොරොත්තුවක් තියෙන්නේ. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. ණය නොවි ඉන්නවා කියන වචනේදී අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වන යම් කිසි සුළු වෙලාවක් හෝ ඒ මාර්ගය වඩනවා නම් දානෙට ණය නැහැ කියලා. මේ දානීයද ණය නැහැ කියන එක ඒ විශේෂ දෙයක් තමයි. නමුත් යම් කිසි කෙනෙකුට හිතෙන්න පුළුවන් මම ප්‍රමාද වුණා. ඒ ප්‍රමාද වෙච්ච මොහොත ණයයි නේ කියලා තමන්ගේ හිත අපවාද කරනවා. තමන් අපවාදය කර ගන්නවා. දැන් ධර්මයේ දැන් අපි හිතමු යම් කිසි ඇපෙන් බේරෙන්නේ නැහැ යමකින් බේරෙන්න පුළුවන්. නමුත් තබන්ටම තේරුම් ගන්න පුළුවන් තමන් යම් කිසි මොහොතක් ප්‍රමාදයෙන් ගත කරනවා නම් ඒ ප්‍රමාද වෙන මොහොත අනික් ධානේ අරගෙන ප්‍රමාද වෙන මොහොතක් තියෙනවා නම් ඒ මොහොත අපරාධයක් නේද මං කරන්නේ තමන්ගේ හිත තමන්ට වද දෙන්න පටන් ගන්න. අන්න ඒක තමයි ණය කිව්වේ. ඒතර ණය අනන සුඛය කියන්නේ ණය නැතුව කියන්නේ. යාන් සතුටක් වෙන්න පුළුවන්. මොහොතක්වත් මම මේ ගත ධානේට ණය නැහැ කියන අවස්ථාවේ ඉන්නවා නම් මම ඒ සමාවිදින් එහෙම එකක් කරන්න තිය ධානේ හරියට ප්‍රයෝජන ගන්නවා සම්පූර්ණව. මම මොහොතක්වත් අපතේ යන්නේ නැහැ. අන්නේ හැංගීම තියෙනවා. ඒ හැඟීමෙන් තමයි උන්වහන්සේ ඉතා සියුම්දේ පවා අරගන්නේ ණයක් හැටියට. අයි බුදුරන් වහන්සේ පෙන්වුවේ යම් කිසි පුද්ගලයෙක් ස්වභාවයෙන් යම් දානෙට ණය නැහැ කියන්නේ. ඒ දානෙ අරගෙන ණය වුණොත් එයා ඉන පරිභෝගයට වැටෙනවා. ඉන පරිභෝගය කියන්නේ ඒක. ණයට කෑවා කියන වචනයක් එනවා එතකොට. ඒ ඉන පරිභෝගයෙන් බේරෙන්න පුළුවන් අර ප්‍රත්‍යවේක්ෂා කරලා හිටන් දානෙ වැළඳීමත් ඉන පරිභෝගයෙන් බේරෙන්න පුළුවන් එකක්. ණයට කන්නේ මොකද බේරෙනවා. ප්‍රත්‍යවේක්ෂා කරලා ගත්ත කෙනත් ණයට කෑවෙන්නේ ප්‍රතිවේශා කරන මොහොතක වෙන්නේ අර කියන පොඩි මොහොතක් ලැබෙන එකයි. පටිසංකාය විදෝ පිටපාතම් පරිසේවාම් ඉතින් මේ නේවදවයි නමදායි නමන්දනායි නවිභූතන යාව දේවී මාත කාය සිටියා යාපනාය විහිඳු ප්‍රතියා බ්‍රාහ්මචාරී ආනුග්‍රහ ඉති පුරාණන්ත වේදනා පටිසංකාවේ නවන්ත වේදන්න උපාදී සාමි යාත්‍රාදී භවිතති අනවජ්‍යතාත පාසු විහාරෝ ජාති කියලා. මේ වාක්‍ය සීකරයෙන් දානි ගත්තාම ඉන පරිභෝගිත වැටෙන්නේ. ඒකෙන් බේරෙනවා. නැත්නම් ඉන පරිභෝගේ හර ණයට කෑවා වෙනවා කියලා. දැන් මේ කියන්නේ ඒකෙන් බේරෙන්න දින පුංචි කෑල්ලක් විතරයි. හැබැයි නමුත් ණය වෙන්නේ නැහැ කියලා කියන එක හේතුවක් තියෙනවා. මොහොතක්වත් මම ණය නැහැ. ඒ මොහොතක්වත් ණය නැහැ කියන්නේ මොකද? ඒ දාණයෙන් උපරිම ප්‍රයෝජනේ ගත්තා නම්. එදෙන මොහොතකවත් ණය වීමක් නැහැ. යම්කිසි පුද්ගලෙක් ඇපෙන් බේරෙන්නේ ණය නැතිවීම එක. අවංකව තමන්ගේ හිතට එකග කිසිම දෙයක මොහොතක්වත් ණය වෙලා නැහැ. සම්පූර්ණව සියලු ආකාරයෙන් පිළිසිදු කියන එක තව එකක්. එයා වකුල හාමුදුරන්ගේ ස්වභාවයක් තමයි. අන්තු මාත්‍රයක් හෝ තියෙනවා නම් ඒක කඩකිරුටක් හැටියට සැලකුවේ. ඒකයි ඒ කාරණේ. දැන් අපිට කියන්න පුළුවන් හොඳ දෙයක් දැකලා හොඳ පුතා කියලා එක දෙයකි. නමුත් එයාගේ නරක තියෙන්න පුළුවන්. ඒ නරක තිබුණොත් එයා කල්පනා කරනවා මම එක දෙයකින් හොඳ පුතා තමයි. හැබැයි තව කීයකින් මම නරක පුතා වෙනවා. එයාට මොලයක් තියෙනව නම් එයා කල්පනා මම හොඳ පුතෙක් වෙන්න සමහර හුඟා තියෙනවා කරන. කියලා නම් ඒ ළමයා කල්පනා කරනවා. අර අඩුපාඩු ඔක්කොම හදාගන්න. එතකන් එයාට එයාගේ හිත එයාට මේ බාවන්නේ නැහැ. ඒක යම් කිසි මම පිරිසිදුයි කියනවා. මම අවංකයි කියනවා. අර අපි අවංකයි පිරිසිදුයි පිවිතුරුයි පවසරයි කියලා භාවනාවක් වඩනවා. අවංක කාරණා හුඟක් තියෙනවා. 100%ක් අවංක වෙන්නේ පුළුවන් දෙකම බලන්න ඕනේ. ඒක ඉතර වදයක් දෙනවා. මං අවංක කාරණා මගේ තියෙන එක හරි අවංකයි තමයි. හැබැයි 100%ක්ද? නෑ තව පුංචි පුංචි කැලි ටිකක් තියෙනවා. එහෙනම් මොකෙන්ද අවංක වෙන්නේ? වැරදි නොකරන හරියෙන් අවංකයි. වැරදි කරන හරිය තමයි තව හදාගන්න අවංක විය යුතු හරිය. අන්න ඒ වගේ අවංක කොටසක් තියෙනවා නම් ඒක සෑහෙනවා. ඒ වගේ යම්කිසි බුද්ධලේ ණය නොවි ආහාර ගත්තා වෙනවා. මොහතකෝ ප්‍රත්‍යවේක්ෂාවක් කළා නම් ඒ වගේම අනිත්‍ය දුකත් හරි වැඩුවා නම් එයා ණය නොවෙන මට්ටමට සෑහෙනවා. හැබැයි හිතට එයාගේ සම්පූර්ණ වෙන්නේ නැහැ. මම
මම සම්පූර්ණයෙන් ණය නිදහස් කියලා. මොකද අතරින් පතර විහිළු ගහල් ටික කොළොම් පාට ටික කරා නම් යාගේ හිත වද දෙනවා. මම මේ අර අද ගත දාණේ අරගෙන. ඒ දාණේ පරිභෝග කර ශක්තිය නේද මේ විහිළු කොළොම් පාන් වලට ඉදෙවි. යාගේ හිතේක වදයක් වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක නැති අවස්ථාවකටපත් වීම තමයි අරිහත්යේ උනරපත් වුනේ. ඒකනම් මාර්ගයේ 100ට 100ක්ම වැඩින්නේ නැහැ. අතරින් පතර යම් කිසි ආකාරයක ප්‍රමාද දෝෂ හිටිනු. ඒ ප්‍රමාද දෝෂ ඉතිහාම මේක මතක් වෙනකොට මම ඒ විලාව රයයි අනේ මද හතක් එනවා. ඒක අවංකත්වයේම ලකුණා. එන 100ට 100ක්ම අවංකත්වයේ පූර්ණ වුණේ අරිහත් ඵලයත් එක්කලා. ඒක තමයි ඇත්තට වෙනස. ඒක ඉතින් වෙන විශේෂයක් නෙවෙයි අර අපාගත වීමට හේතු වෙන්නා වූ පාපයන්ගේ නිදහස් වෙන එක තමයි වෙන්නේ මොහොතක් හරි මෙත් දැරුවොත් වැඩිපුරක් කරනවා නම් කවර කතාවද කියලා විවේකයි. නමුත් ඒ කියන්නේ ඒක හොඳ පැත්ත. බුදුරණන් වහන්සේ පෙන්නනා මෙහෙම දෙයක්. මහණෙනි අරිහතුන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන සංවරය ඔබලාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියේ. මේ ක්‍රම දෙක. ඔය දෙන්නගේ දෙවි විහතිය. අපි යම් කිසි කෙනෙකුට කෙනෙක්ගේ හොඳක් කියන කොටත් ඒ වගේ. දැන් යම් කිසි කෙනෙක්ගේ තියෙනවා ඉතාලම කුඩා වරදක් හෝ නැති කෙනෙක් ඉන්නවා නම් ඒක විශේෂ කෙනෙක්. ඒ විශේෂත්වය කරන තෙන්දී ඉතාලම සුළු වරදක් බලනවා. නමුත් අපි හොඳ පුතා කියලා පොඩි ළමයෙකුට කතා කරනකොට ඒ සියලු ආකාරයේ පූර්ණ ළමයක් නෙමෙයි කියන්නේ. යම් කිසි එක දෙයක් දෙකක් දැක්කත් අපිට ඒකත් ඇති සෑහෙන්න පුළුවන්. ඒ ළමයාගේ බයිසය හැටියට ආබාල මට්ටමේ නුවණ හැටියට ඒ හොඳ නෙමෙයි. දවිද මිනිස්සෙකේ තියෙන හොඳයි හාමුදුරුකේ තියෙන හොඳයි සමාන කරන්න බෑ. දැන් මිනිස්සෙක් යහපත් වැඩ කරන නිසා හොඳ මිනිස්සයා කියනවා. ගුණහපත් මිනිස්සයා කියනවා. නැත් ගුණවත් හාමුදුරුව ගුණහපත් හාමුදුරුව කියන්නේ මිනිස්සයාගේ මට්ටම විතර. ඒක ඉදහා වාක් එහා මට්ටම කියන එක ඩ්‍රයිම කියන්න පුළුවන්. මොකද මේ තමාගේ தත්ත්වය අනුව ඒ සංගරත්තේ පවා ඊටට හුඟක් වෙනස් වෙන්න ඕනේ. ඒ වගේ රහතන් වහන්සේගේ සංගරත්තේ 100ට 100ක් පූර්ණයි. ඉතින් උන්වහන්සේ ඒ අදහසින් තමයි වෙන්නන්නේ මම හත් දවසකට පස්සේ ණය වුණේ නැහැ කිව්වේ ඒකයි. එහෙනම් ලෝක සම්මතයෙන් බැලුවොත් එහේ උන්වහන්සේ කොහොමවත් ණය නැහැ. එනමුත් වෙනස මොකද්ද? අර කාරණේ තුළ උන්වහන්සේ දන්නවා. මෙතියේ 100ක්ම අංග සම්පූර්ණව ගතකරී අරිහත්ත්වයටපත් වීමෙන් පස්සේ. මොකද හේතුව? අංශු මාත්‍රියකෝ චිත්ත කඩකිලුටක්වත් ඇති වෙන්නේ හේතුවක් නැහැ. කාරණේ කළ ඉස්සක් නැත්නම් කඩේට කළා පූර්ණයි. එතක පූර්ණ නොවන මොහොතක් ඇද්දන් ඒකත් ප්‍රමාදයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ 100ට 100ක් මොහොතක් ගානේ වැඩින් නැහැ. මේ වඩන මොහොත ඇරෙන්න. ඉතින් ආර වඩන මොහොතක් නැතුව නිකන් නිදාගෙන හිටියා නම් ටිකක් වෙලා. ඒ මොහොතක් ප්‍රමාදය. අන්න ඒ වගේ සුළු මොහොතක්වත් මම ප්‍රමාදයක් වෙන්න තිබිච්ච කාරණේ සම්බන්ධ ඉවරයි. අරිහත්යටපත් වුණාට පස්සේ. ඒ කියන්නේ කළ යුතු දේවල් කරලා ඉවරයි. යමෙකුට කරන්න තියෙන කටයුතු කරන්න තියෙද්දී මොහොතක් හරි ප්‍රමාද වෙනවා නම් අන්න ඒක ප්‍රමාද දෝෂයක්. මේ ප්‍රමාද දෝෂය තියාගත්ත කෙනෙකුට මම සියලු ආකාරයෙන් අවංගයි කියලා කියන්න බෑ. ඒකයි ණය නැහැ කියන ඇත්ත, ඒකයි සියලු ආකාරයෙන් ණය නැහැ කියන නොකිව්වේ පූර්ණ කරගන්නවා. වෙනස ඒකයි. දැන් බුදුරජාණන් වහන්සේ අහනවා ඇඳිවට ගිනිගත්ත කෙනෙක් ඉන්නවා නම් ඉස ගිනිගත්ත කෙනෙක් ඉන්නවා නම් මොකද කරන්න ඕනේ කියලා. ස්වාමීනි ඉක්මන් කරලා ඒ ගින්දර නිවා ගන්න. විතරන්දලා උත්තර දෙනවා. ඉතින් බුදුරන් වහන්සේ පෙන්නා මාන්නේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහ කරා. ඒක සක්කාය දිට්ඨිය දුරු කරගත්තු. ඒක ශ්‍රේෂ්ඨයි කියලා පෙන්නනවා. ඒ වගේම යම් කිසි ආකාරයකින් මේ අර එක්තරා විසුන් වහන්සේ නම අනාගාමී ඵලයට පත් වුණාට පස්සේ ප්‍රමාදව ඉන්නවා. ඇයි මහන් දැන් උත්සාහ කරන්නේ නැද්ද? ඉදිරිය කරගන්න. සාමි කොහොමද දැන් ඉන්නේ අනාගාමීනේ? මම ඒ තත්ති දන්නවා. ඒ නිසා මට ඉතින් සුද්ධාවාස බබලෝටේයි ඔන්න ඊට වඩා දෙයක් නැහැ දැන් ඉතින්. ඒතර බුදුරන් වහන්සේ අහනවා මහන්නේ අසුචි ගෑවිච්ච අතේ අසුචි ටික විහිදලා ඉවර කළොත් සෝදද? නැදනේද? අන්නේ මිතා ගන්න සුද්ධාවාසේ. ඒකිනු බේරෙන්න හිතන්න. ඒක මං කරේ අප්‍රමාද වෙන්න. එන අන්නේ වගේ අප්‍රමාද වීමේ කෙලවර හරියට ඵලයේ ඊට විහි අප්‍රමාද වෙන්න දෙයක් තව කරන්න දෙයක් නැහැ. වර්ණ මාර්ගයේ වඩලා ඉවරයි. උන්වහන්සේට හිමිනේ සාමි පරිභෝගේ. ඉන පරිභෝග, තේය පරිභෝග, දායාද පරිභෝග, සාමි පරිභෝගේ කියලා. මේ ක්‍රම හතරක් මේ විදිහට තියෙනවා. ක්‍රම හතරක්. ණයට කෑවෙන්නේ.
ඔය ඉන පරිභෝගයෙන් එකක් තියෙනවා. තේජ පරිභෝගයෙන් හොරට ගෑන. ඒක හරි භයානකයි. ණය ගෙවන්න වෙනවා. ණයට වඩා මහා අපරාධ අපාගත අපේට වෙනවා. තේජ පරිභෝග කියන්නේ පැවිද්දෙක් නොවි පැවිද්දෙක් හැටියට වෙන්නේ ඉතියි. ඒ වගේම යම් කිසි කෙනෙක් ගුණයක් නැතුව ගුණයක් දෙක හැටියට වෙන්නේ ඉතියි. ඒක හොර වැඩ, වංචා වැඩ. එහෙම පරිභෝග කරුවොත් එහෙම දෙයක් නිසා ගන්න දේ අරගෙන, හැදෑවතුන් දෙන දේ අරගෙන, තේය පරිභෝගයට වැටෙනවා. අර ප්‍රතිවේශා කරියේ නැත්නම්, එදෙනා අර කියන්නා වූ මොහොතක් හරි අර යම් කිසි කර්මස්ථානයෙන් වැඩුවා නම් ඉන පරිභෝගය කියන එකට වැටෙනවා. බුදුරන් වහන්සේගේ දරුවන් හැටියට මාර්ගඵල ලාභී කියනවා. දායාද පරිභෝග කියන එකට වැටෙනවා. හැබැයි ස්වාමි පරිභෝගය කියන එක තමයි පූර්ණ. අනිත් ස්වාමි පරිභෝගය නැති එක තමයි අඩුපාඩු. ඒක තමයි අරිහත්යෙන් පත් වෙනකන් ස්වාමි පරිභෝගය හම්බ වෙන්නේ. ස්වාමි පරිභෝගය කියන්නේ සියලු ආකාරයෙන් පූර්ණ පරිභෝගය. අන්න ඒක මුල් කරගෙන තමයි බක්කුල හාමුදුරුවෝ කිව්වේ හත් දවසක් ගියාට පස්සේ මම කිසිම දෙයක ණය නැතුව වරද සත්‍යයට පත් වුණා කිව්වේ ඒකයි. අරිහත්තුන් වහන්සේ සියලු ආකාරයෙන් අනුත්තර වූ පින් ගෙදක් වෙලා ඉවරයි. අනික් අයට අඩුපාඩුවක් කරන්නේ නැහැ. සියලු ආකාරයෙන් පූර්ණ වූ පින් ගෙදක් වුණා. ඉතින් ඉස්සරහට ගුණ උපරිමයේ අනිකාර ලබා දුන්නා. ඒකයි කිව්වේ ණය වුණේ නැහැ කියන හේතුව ඒකයි. උන්වහන්සේ කියන ඒ කර්තය ලෝකයාගේ කියනවා සාමාන්‍යයෙන් මොහොතක් මේ කර්මස්ථානේ අපර ණය වෙන්නේ නැහැ කියන එක කර්තය. කර්ත දෙක තෝරා ගන්න එක කියන්නේ.